පෙළ සදමම කතා කරන්නේ හරිම ඉන්ටරස්ටිං සබ්ජෙට් එකක්. එදාමම කතා කරා මේසයායක අවුරුදු ගානකට කලින් ආයෝජනය කරපු මුදල වගේ කීප ගුණයක් තුන් හතර ගුණයක් ලාභාංශ හෙව්වනම් සමාගමක ඒ මේ සමාගම. හරි, එදා මගේ වීඩියෝ එකේ එහෙමයි තිබුණේ. අද මම මේ සමාගම කතා කරන්නේ තමන්ගේ පෝට්ෆෝලියෝ එකකින් 50%ක් රිස්ක් මැනේජ්මන්ට් එකක් කරන්න යන සමාගමක්. හරි, මේ සමාගම නමට මිනි කිව්වට, මිනි හයිඩ්‍රෝ පවර් කිව්වට දැන් මේ සමාගම පුංචි නෑ. ලාභාංශ ගෙවීම අතින් මේ සමාගම පුංචි නෑ. ජලපෝෂක ප්‍රදේශ වල උපරිම දායකත්වය හම්බෙන හයිඩ්‍රෝ පවර් කිව්වට දැන් හයිඩ්‍රෝ පවර් නෙමේ 10 මෙගාවොට් සෝලර් ප්ලාන්ට් එකකු 2 බිලියන් වියදම් කරලා නැත්නම් අනාගත ලාභ ඉපීමේ හැකියාව වැඩි කරගන්න පුළුවන් 50%කින් වැඩි කරගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ජලවිදුලිය නිෂ්පාදනය කරන හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් එකක තියෙන රිස්ක් එක වතුර අඩු වුණොත් විදුලිය නිෂ්පාදනය කරන්න බෑ. එහෙම නැත්නම් power purchase agreement, එහෙම නැත්නම් සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක මේක මිලදී ගත්තේ නැත්නම් ඒ ගැටලුව තියෙනවා. හැබැයි දැන් දැන් වැස්ස කාලෙට හරි ප්‍රශ්නයක් නැහැ. නමුත් අවුව කාලෙට වතුර නැති වුණොත් අන්න solution එකගෙනවා 10 megawatt plant එකක් 2 billion වියදම් කරලා හදන්න යන ලංකාවේ සමාගම, ඔයාලා අපි ආදරය කරන සමාගම එරත්න දෙනවක කිරිවනැලිය මේ mini hydro plants තුනෙන් මෙගාවොට් 21.85ක් මෙගාවොට් 22ක් කිම් 22ක් නිෂ්පාදනය කරන සමාගම. හරි, එරත්න තමයි වැඩිම 9.8ක් මට මතක විදිහට, දෙනවක 7.6ක් විතර, කිරිවනැලිය 4.6ක් විතර. ටෝටල් මැක්සිමම් කැපැසිටි එක මේ මොහොතේ කැපැසිටි එක මෙගාවොට් 21.8ක් 8.5ක් විතර. තව 10 මෙගාවොට් එකතු වෙනවා අවුරුදු දෙකකින්. එතකොට 31.85ක් අපි 32ක් කියලා මෙගාවොට් 32ක් ජනිත කරන්න පුළුවන්. හරි, නැෂනල් ග්‍රිඩ් එකට දෙන්න පුළුවන්. සමාගමක් ගැන කතා කරන්නේ හරිම ඉන්ටරෙස්ටිං. පහුගිය කාට රිපෝට් එක ගත්තොත් එහෙම කොටසක ඉපීම 768ක් වගේ යනකම් ඉහළ දාගත්ත. සාමාන්‍ය මේක කොටසක ඉපීම 720-25 රේන්ජ් එක. හරි, කොටස් මිලින 774ක් විතර තියෙනවා. එතකොට කොටස රුපියලක් හෙව්වොත් ඒ කියන්නේ සාමාන්‍ය මිලියන 774ක් සුද්ධ ලාභය වෙන්න එපා. හරි, දැන් මේකේ අපි කියමු මිලියන 600ක් සුද්ධ ලාභය ආවත්. හරි, සාමාන්‍ය 780ක 790ක EPS එකක් තිබුණත් කොටස් වෙද්දපලේ දැන් විකිණෙන්නේ රුපියල් 8760 විතර. පෙරේදා මගේ Patreon members Patreon එකේ ඔක දානකොට 8740 තිබුණේ. එතකොට Patreon free විදිහට මම ඒ ආටිකල් එක දැම්මේ. Patreon access කරන්න ඕනේ, යට link එක තියෙනවා. හරි, මම වැඩිපුර මට post විදිහට දාන්න ලේසි Patreon හරහා. එතකොට 8760ට 8750ට දැන් මේ සෑය එක තියෙන්නේ. 10 megawatt ආවත් අපි අවුරුදු දෙකකින් පස්සේ, හරි, මේකේ EPS එක ලේසියෙන්ම 1750කට යන්න පුළුවන්. දැන්ට මම දකින විදිහට 13 times sector PR එක තියෙන, අපි ඒක 10යි කියලා attractive කරත්, හරි, රුපියල් 15 සෑයක වටිනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් දැන් තියෙන මිලත් එක 100ක රිටර්න් එකක් යන්න පුළුවන්. ඔය අතරතුර ලාභාංශ බලාපොරොත්තු වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඇයි මම මේ කතා කරන මේ සමාගම දැන් හරිම ඉන්ටරෙස්ටිං. එක දෙයක් තියෙනවා, පහුගිය කාලෙදී සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ පහුගිය ක්වාටර්ලි මිලියන 474ක් හම්බ වෙනවා ඩිලේඩ් ඉන්ටරෙස්ට් පේමන්ට් විදියට. ඒ කියන්නේ දැන් අපි අපේ සමාගම නිෂ්පාදනය කරලා සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට දෙනවා විදුලිය. එතකොට ඇග්‍රීමන්ට් එකේ හැටියට සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක අපිට ගෙවන්න ඕනි යම් ක්‍රෙඩිට් පීරියඩ් එකක් තියෙනවා. හැබැයි ඒ කාල සීමාව ගෙව්වේ නැත්නම් එහෙම අපිට පොලියක් ගෙවනවා එකට. ඒ පොලිය මිලියන 474, half of billion. හරි, හරියට කිව්වොත් මිලියන 500ක් පොලිය විදිහට ආදායම හම්බෙච්ච ඉන්න තමයි 768කට ජම්ප් උනේ EPS එක. හරි, ඉතින් ඔයාලගෙන් දැන් මේ අපි හදන, අපි කියමු දැන් අපේ කම්පැනි හදන ඉලෙක්ට්‍රිසිටි සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක අරගෙන ඔයාලට ලයිව් දෙනවා. ඔයාලා බිල් ගෙව්වේ නැත්තම් ඔයාලගෙන් ඉන්ටරෙස්ට් එකක් ගන්නවා. ඒ වගේම අපි සමාගමේ අයිතිකාරය විදිහට අපේ සමාගමට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක ගෙවනවා අපිට පේමන්ට් එක කරේ නැත්තම්. ඉතින් ඔහොම තමයි මේකේ යන්නේ, හයිරාකී එක තියෙන්නේ. ඉතින් මේ සමාගම 10 මෙගාවොට් හැදුවට පස්සේ තියෙන ප්‍රධානම දේ මම දකින්නේ රිස්ක් එක මැනේජ් කරගන්න විදිය සහ එතකොට මේ 10 මෙගාවොට් හදන්න 2 බිලියන් යන විදිය තමයි අපි ඇනලයිස් කරලා බලන්න ඕන. 2 බිලියන් රුපීස් ඕනි. හරි, සාමාන්‍ය 10 මෙගාවොට් ප්ලාන්ට් එකක් කියන්නේ
සෞදි අරේබියාවල මම 14 මෙගාවොට් ප්ලාන්ට් එකක් දැක්කා 52000 පැනල්ස් තිබුණා එකේ. හරි. මගේ ඇස් දෙකෙන් දැක්ක මම ඒ දවස්වල ෂෝට් වීඩියෝ එකකුත් දාලා තිනවා. හරි. එතකොට 10 මෙගාවොට් ප්ලාන්ට් එකක් කියන්නේ ඒත් පැනල්ස් 40000 50000 තියෙන්න පුළුවන්. එතකොට මේක ග්‍රවුන්ඩ් මවුන්ටඩ් පොළවේ හයි කරනවා වෙන්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. එතකොට power purchase agreement එක අවුරුදු 20ක්. ඒ කියන්නේ සාමාන්‍ය සූර්ය පැනල වලින් අවුරුදු 25ක්, 28ක්, 30ක් විතර ගැටලුවක් නැතුවම ආදායම් ගන්න පුළුවන්. අවුරුදු 30ක් කියන්නේ හොඳ power generation එක. හරි. ඉතින් ඒ නිසා risk එක manage කිරීලක් විදිහට තමයි මම දකින්නේ. ඒ නිසා මම මේ company positive විදිහට දකිනවා. දැන් ඒකට අනිත් scenario එක මේ company තියෙනවා මිලියන 990ක් විතර ගෙවපු නැති cash. හරි. හරියට කිව්වොත් ලාභ මේ positive cash එකක් තියෙනවා nearly 1 billion. හරි. මේ සල්ලි මාස 3 වගේ short term deposits වල දාලා තියෙන්නේ. ඒකට මේකෙන් පොලි ආදායමක් එනවා 1 මිලියන 20ක් විතර වගේ එනවා සාමාන්‍යයෙන් quarterly reports බැලුවොත් ඒක පේනවා. ඒකට මේ සල්ලි utilize කරනවා 2 billion දැන් ඕන්නේ cash. cash එක capex වලට. ඒකට 1 billion එතනින් ගනි. හරි. 1 billion එතනින් අරගත්තොත් තව 1 billion short එකක් තියෙනවා. ඒකට ඒ 1 billion හොයාගන්න නම් සමහර විට right issue එකක් කරන්න පුළුවන්. හරි. කරන්න ඉඩ තියෙනවා. එතකොට සයාස් මිලියන 774 ඇතුලේ රයිට් ඉෂුව එකක් කරනවා නම් රයිට් ඉෂුව එක සබ්ස්ක්‍රයිබ් කරන normal share එක රුපියල් 10ටවත් උඩින් තියෙන්න ඕන දැන් 8.50යි කියමුකෝ. ඒ share price එක එතකොට උඩට යන්න පුළුවන්. හැබැයි එතකොට අනාගතයේදී 1 to 1 රයිට් කරොත් එහෙම සයාස් quantity එක 1.5 billion 1.4 billion වලට උඩින් යනවා. හරි මිලියන 1700 වෙනවා. හැබැයි අලුත් plant එක operate වෙලා commercial production එක ආපු ගමන්ම නැවතත් භාගයට භාගයක් වගේනේ දැන් 22 මෙගාවොට් නේ. එතකොට 10 මෙගාවොට් කියන්නේ මේ රෙවනිව් එක සාමාන්‍ය 50%කින් වැඩි වෙනවා. net profit 50%කින් වැඩි වුණා කියමුකෝ. ඒත් ආපහු EPS එක රුපියල්ට ඇඩ්ජස්ට් වුණාම එහෙම බැලුවත් ආයෙත් share price එක රුපියල් 20 සීමාවට යනවා. එහෙම බැලුවොත් ඒත් 20 සීමාව සාධාරණීකරණය කරන්න පුළුවන්. 15වත් 20ත් අතර සාධාරණීකරණය පුළුවන්. දැන් එතකොට එහෙම නැත්තම් දැන් අඩු interest rate එක යටතේ හරි අඩු interest rate එක යටතේ loans ගත්තා කියමුකෝ තව 1 billion හරි එහෙම ගත්තත් ඒකට ගෙවන්න ඕන පොලි වියදම ලොකු ගාණක් එන්නේ නැහැ සාපේක්ෂව. එතකොට දැන් project එක පටන් ගන්නවා අවුරුදු දෙකක් යනවා ඔය අවුරුදු දෙක අතර තුල හරියට බැලුවොත් quarterly financial reports 8ක් එනවා. ඔය 8 තුලින් බැලුවොත් එහෙම ඒ generate වෙන cash එක මිලියන 100 ගාණක් බැලුවත් මිලියන 800ක් ජෙනරේට් වෙනවා. ඒක ලාභාංශ නොගෙව හිටියත් සමාගමට පුළුවන් අර හම්බෙන ලාභේ ඒ එන කෑස් යුටිලයිස් කරලා මේ 2 බිලියන් ප්ලාන්ට් එක අවුරුද්දයක් තුළ කම්ප්ලීට් කරන්න ඔයාට ලාභාංශ නොදී. එහෙම බැලුවොත්. ඒ නිසා සමහර රයිට් ඉෂුව එකකින් පුළුවන්. එහෙම නැත්නම් ලෝන් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලාභාංශ නොගෙව අවුරුදු දෙකක් ස්ලෝ කරගෙන යන්න පුළුවන්. ඒතකොට ඔය ෆැක්ටර්ස් ඔක්කොම බැලුවා. අපි මේ සෑයක 8.50 රේන්ජ් එකට ගත්තොත් හරි ඒත් අවුරුදු දෙකක් තුනක් අතර කාලෙකදී 100%ක් ගන්න පුළුවන්. ඇසට් වැලියු සමතය කරන්න මොකද ඇසට් වැලියුස් කියන එක ප්‍රයිස් ටු බුක් වැලියු කියන එක සමහර වෙලාවට අදාළ නැහැ කෑෂ් රිච් කම්පැනි වලට. එහෙම බැලුවොත් ඔයා Nestle, Sarsilon, Tobacco වගේ කම්පැනිස් ගිහලා ජීවිතේට ගන්නෙ නැහැ. ඒ වගේ තියෙන වැලියුස් මේ කියන්නේ ඇසට් වැලියුස් එක බැලුවොත්. හරි කතාවටත් අර අපිට දැන් අර කන්ද වටිනවා කෝටි 10ක් මේ කන්ද වටිනවා කෝටි 10ක් අපි කඳු යායම අපේ තමයි කෝටි 20ක් කිව්වට කෑෂ් ජෙනරේට් වෙන්නේ නැත්තම් අපිට ඒ කඳ තිබිලා වැඩක් නැහැ. ඒ වගේ තමයි සයාස් කියන්නේ. කෑෂ් ජෙනරේට් වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ ඩිවිඩන්ස් දෙන්නේ නැත්නම් සමහර වෙලාවට. ඉන්ටර්නල් growth එක එකතන තියෙනවා කියලා හිතන්නේ. growth එක වැඩි වෙන කම්පැනි කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. ඒකට කෑෂ් ජෙනරේට් වෙන්නේ නැත්නම් අපි දෙපාරක් හිතන්න ඕනේ. ඉතින් එහෙම බලනකොට සිනාරියෝස් මොන විදිහට ස්ටඩි කරත් වැලියබල් පවර් VPEL එකට chance එක තියෙනවා ඩබල් ඩිජිට් share price එකට යන්න සාමාන්‍ය රුපියල් 15කට යන්න chance එක තියෙනවා. අපි හිතමු මේක අවුරුදු 3කින් වුණා කියලා. දෙකක් තුනක් අතර ප්‍රමාණකින් වෙනවා. බැංකුවේ දැම්මොත් කොච්චර කාලයක් යනවද? බැංකුවේ දැම්මොත් අවුරුදු 8ක් යනවා. හරි. නමුත් ස්ටොක් මාකට් එකේදී වට අවුරුදු දෙකක් තුනක් අතර මේ වැඩේ කරන්න පුළුවන්. හරි. ඒ නිසා මේක වාසිසාගර තත්ත්වයක් විදිහට මම දකිනවා. ඔයාලා ස්ටඩි කරන්න මම කියන එකම නෙමෙයි. හරි. ඔයාලා ස්ටඩි කරලා මේ ගැන කමෙන්ට් කරන්න. account stock market account එක හදාගන්න ඒව අමාරු නะ කතා කරන්න අපිට. හරි. Patreon හරහා වුණත් message කරන්න පුළුවන්. හරි. ඒ නිසා thank you very much for watching. Have a nice day.